උත්සවයක කාගෙත් ඇස ගැටෙන ප්‍රධාන චරිතය තමයි මනාලිය. ඉතින් දහස් ගණනින් මනාලියෙන් හැඩගැන්නු මංජුල හඳපාන් ගොඩ ඔබගේ මංගල දිනේ දාට හැඩවෙන හැටි ඔබට කියා දෙයි. You know I'm gonna get you, yeah. Whatever it takes to get there. No, I won't drop you like everybody else does. අද ඔබ මේ දකින මනාලිය විශේෂයි. මොකද ඇය නිරූපිකාවක් නොවේ. මොකද ඇය විශේෂයෙන්ම මගේ අතින් හැඩගන්න උණු ඇයගේ විවාහ මංගලෝත්සවය සඳහා සූදානම් වූ ආකාරය තමයි ඔබ මේ දකින්නේ. Forget about your friends, they don't care where we go. If they do, we'll get lost in a crowd of people. I've been looking for you forever, baby, we go. Together, baby, we go, we go. අද දින මම හැඩගන්නවන මනාලිය අභීතා විශේෂත්වයක් වෙනවා. මොකද ඇය නිරූපිකාවක් නෙමෙයි. අගේ මංගලෝත්සවය සඳහාම සූදානම් වන දින ඇද. අභීතා දැන්ට මාස 6කට පමණ කලින් තමයි මාව හම්බෙන්න ආවේ ඇගේ මංගල දිනය ගැන සාකච්ඡා කරන්න. ඒ වගේම අභීතාට ඕන වුණා ගෝල් පැහැයෙන් යන්න ඇගේ ඔසරිය. මේක අපි අතින් වැඩදාගත් ඔසරියක්. ඇත්තටම අභීතාට මම පාවිච්චි කරලා තියෙනවා සාම්ප්‍රදායික විදියට නිර්මාණය කරගත් මාල හත, ඒ වගේම නලල් පටිය සහ තැල්ල. සාරිකේ වර්ක් එකත් එක්ක ගැලපෙන විදිහට ඇත්තටම අපි නලල් තැල්ලත් නිර්මාණය කරගත්ත සාරිකේ වර්ක් එකේ. මොකද ගිහින් තියෙනවා pearls උයි stones උයි crystals. මට අවශ්‍ය වුණා සාරිකේ පැහැය එම ඩිසයින් එකම මෙම තැල්ලටත් පාවිච්චි කරන්න. कभी जो बादल बरसे मैं देखूं तुझे आंखें भर के तो लगे मुझे पहली बारिश की දැනව සම්පූර්ණයෙන් හැඩ ගන්න අවසానයි. මට දැන් තියෙන ඇගේ තොල්ලාලේපණයට කලර් එකක් තෝරා ගන්න. ඒක මම විශේෂයෙන් මම ඇගේ යන පහයවලුත් එක්ක ඇයට පාවිච්චි කරලා තියෙන ජුවලරි සහ ඇගේ සාරී වර්ණයත් එක්ක මේ වර්ණය තෝරා ගත්තා. සාරී පහයත් එක්ක යන විදිහට තමයි ෆවුන්ඩේෂන් එක. ඒක මෙයාගේ හැමේ පහය, ඒ හැම එකක්ම ගැලපෙන විදිහට අයි මේකප් එක ගොඩක් පාවිච්චි කරලා තියෙන්නේ. අපේ ලංකාවේ පවතින දේශගුණයත් එක්ක අපි දැන් සාමාන්‍යයෙන් අපි AC room එකක, salon එකක, dressing එකක ගියාට එළියට ගියහම මේකප් එක oil වෙන්න බලනවා. ඒකම සමහරවිට මේකප් එක ඉරිතලන්න බලනවා. ඒකෙදි මනාලිය ගොඩක් වෙලාවට අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් මම මේකෙන්ද ගොඩක් වෙලාවට අභීතර පාවිච්චි කරලා තියෙන ෆවුන්ඩේෂන් එක සහ ඒගේ ෆවුන්ඩේෂන් කලර් එකත් එක්ක ගොඩක් වෙලාවට හැමේ පහය, සාරිය පහයත් එක්ක විශේෂ තන ක්ලබා දීලා තියෙනවා. අභීතාව දැන් සම්පූර්ණයෙන් හැඩගන්න අවසానයි. මාල හත ඒකම ඇය වෙනුවෙන් විශේෂයෙන් පාවිච්චි කරලා තියෙනවා දිග අගස්තියක් සාම්ප්‍රදායික විදියට යන විදියට. ඒකම ඇයට පාවිච්චි කරලා තියෙන හිස් පලන්දනාව ගත්තොත් හිස් පලන්දනාව මම සාරියේ වර්ක් එක ගත්තාම වර්ක් එකත් එක්ක ගැලපෙන විදියට තමයි ඒකට ක්‍රිස්ටල්ස් උයි pearls උයි පාවිච්චි කරලා වෙලලා අභීතාගේ හිස් පලන්දනාව සහ කරමාලය ඒකම සේලුම පදක්කම් වලටත් එම ඩිසයින් එක මැච් වෙන විදියට තමයි මම ගිහිලා තියෙන්නේ. ඔබටත් අභීතා වගේ සුන්දර මනාලියක් ලෙස හැඩවෙන්න කැමති නම් මාව හම්බ වෙන්න. ඔයාගේ අදහස් ප්‍රකාශ කරන්න මංගල මල් කලඹ, මංගල සාරිය, දෙවන මනමාලියන් සහ ඔබගේ ස්වර්ණාභරණ කොහොමද අපි නිර්මාණය කරගත යුත්තේ, ඔබගේ මනාලයාගේ ඇඳුම් කොහොමද අපි නිර්මාණය කරගත යුත්තේ, අපි ඒවා ගැන කතා කරමු. එන්ද ඔබට මාව හම්බ වෙන්න පුළුවන් සැලොන් ආට් ඔෆ් ෆ්ලවර්ස් ආයතනය හංවැල් හයි ලෙවල් පාරේ පිහිටලා තියෙනවා. कभी जो बादल बरसे मैं देखूं तुझे आंखें भर के तो लगे मुझे पहली बारिश की दुआ. तेरे पहलू में रह लूं मैं खुद को पागल, कह लूं तो हम दिया खुशियां सह लूं साथियां. මම වෙඩින් ඩේ එකේ කැන්ඩි එන කැඳු නිසා මට අවශ්‍ය වුණා දෙවන දිනේ දවසේදී ඉන්ඩියන් සාරියකින් සැරසෙන්න කලර්ස් දෙකක් මික්සේච සාරියකක් අඳින්න අවශ්‍ය වුණා. හෙවි වර්ක් තියෙන මගේ සාරියකේ කලයකට මැච් වෙන ආකාරයට තමයි නිලංගගේ
ෆුල් කිට් එකක් තෝරගත්තේ. එය වෙස්ටර්න් විදියට තමයි මම නිර්මාණය කරගත්තේ. මෙරුන් කලර් එකකින් සහ බ්ලැක් එකකින් මික්ස් වෙච්ච එකක් මම පාවිච්චි කරේ. මෙයාගේ සාරී ඩිසයින් එකෙන් තමයි හෝල් එකේ ෆුල් ඩෙකොරේෂන් කරලා තිබ්බේ. වැඩින්නකත් හෝම් කමින් එකත් සාර්ථක ලෙස නිම කර ගැනීමකට ගොඩාක් අපි අන්තිමට සතුටු වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම නිලංගගේ දෙමව්පියන්ටත් මගේ දෙමව්පියන්ටත් අපේ වැඩින්නක සාර්ථක කරගන්න උදව් කරපු හැමෝටම ස්තුතිවන්ත වෙන මේ අවස්ථාවක් කරගන්න. හැම විටම ඔබගේ ආදරණීය මංගල සීනේ යථාර්ථය බවට පත් කරන්නට අවශ්‍ය බොහෝ දේවල් පිළිබඳව කතා බහ කරනවා. නමුත් අද දවසට අපිට ලැබී ඇති කාල වේලාව නම් අවසන්. ඔබට පුළුවන් වෙඩින් ශ්‍රී ලංකා රූපවාහිනී Facebook fan page එක හරහාත් 073-515-215 කියන අපේ දුරකථන මාර්ගයෙන් ඔසෙත් ඔබට අවශ්‍ය තොරතුරු අපිත් සමග බෙදා හදා ගන්නට. ඉතින් දැන් අපි මේ සූදානම අදට ඔබගේ නිවසින් සමුගෙන යන්නට. ලබන සතියේදීත් එනවා තරුණිය මංගල අභිෂේකේ වෙඩින් ශ්‍රී ලංකා අරගෙන. එතෙක් ඔබට සුභ සතියක්.